අයබෝවන්, අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. උත්සවයට, පාටියට, ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න cupcake හදා ගන්න හැටි බලමු. මං ඔයාලට කියලා දීපු බටකේක් එක හදලා අතහුරු නම් ටෙක්නික් එක දන්නව නම් කප්කේක් එක හදාගන්න එක ඉතාම ලේසි. එහෙනම් අපි අවශ්‍ය දේවල් බලමු. පාන් පිටි, බිත්තර, බටර්, සීනි. මේ හැම එකක්ම ග්‍රෑම් 125 ගානේ. කප්කේක් 12කටයි මේ ප්‍රමාණයන්. බේකින් සෝඩා, ඒ කියන්නේ අප සෝඩා, තේ හැඳි 8න් එකයි, බේකින් පවුඩර් තේ හැඳයි, වැනිලා තේ හැඳි 1/2යි, කිරි තේ හැඳයි. මේ වෙලාවේ සෙල්සියස් අංශක 170ට අවන් එක ප්‍රීහීට් වෙන දානවා. මුලින්ම සීනි බටරුයි එකට දාලා ක්‍රීම් එකක් වගේ බීට් කරගන්නවා. සීනි ගන්නකොට කැට නැති හොඳටම පුංචි සීනි කැට තෝරගන්න. සැරෙන් සැරේ වටේ ගෑවෙන ඒවා එකතු කරලා හොඳට බීට් කරගන්න. විනාඩි 2-3ක් බීට් කරොත් ඇති. බටර්, බිත්තර මේ හැම එකක්ම කාම රුෂ්ණත්වයේ තියෙන්න ඕනේ. ෆ්‍රිජ් එකේ තියලා ගත්තු හැටි දාන්න එපා. බිත්තර දෙකක් දාලා හොඳට බීට් කරගත්තා. ඊළඟට වැනිලා දාගන්නවා. වැනිලා දැම්මට පස්සේ තප්පර කීපයක් බීට් කරනවා. දැන් ඊළඟට බේකින් සෝඩා, බේකින් පවුඩර් දෙකම පිටියකට දාගන්නවා. පිටි ටිකත් එහෙමම ක්‍රීම් එකට හලා ගන්නවා. දැන් ඊළඟට හෑන්ඩ් මික්සර් එකේ බීටර් එකෙන්ම කලවම් කරගන්නවා. සමහර විට ඔයා ලී හැන්දකින් කලවම් කරනවා නම් පිටි ටික ටික දාලා හැමෙහෙට පෙරල ගන්න. මේ වෙලාවේ පිටි ටික වැටයකට එකතු වෙනකන් විතරක් කලවම් කරන්න. දැන් මම මේකට කිරි තේ හැන්දක් දාගත්තා. ඊළඟට මම කප්කේක් ට්‍රේ එක ලෑස්ති කරගන්නවා. මෙතන බේකින් කප්ස් 12ක් තියෙනවා. අපි හදාගත්තු බැටේක මේ කප්ස් 12ට ඇති. ඊළඟට අපේ බැටේක මේ වගේ පයිපින් බෑග් එකකට දාගත්තොත් ලේසියෙන්ම එක සමානව දාගන්න පුළුවන්. නැත්තම් හැඳි දෙකක් උපයෝගී කරගෙනත් මේ විදිහට දාගන්න පුළුවන්. කට ළඟටම දාන්න නැතුව කප් එකෙන් 3/2ක් දැම්මම ඇති. ඊළඟට මම සෙල්සියස් අංශක 170 විනාඩි 20ක් බේක් කරගත්තා. ලස්සනයි නේද අපේ කප් කේක්ස් ටික? දැන් ඉතින් ඔයාලට මේ විදියට රස බලන්නත් පුළුවන්, අයිසිං කරලා රස බලන්නත් පුළුවන්. කප් කේක්ස් ටික නිවුණට පස්සේ දාන්න මම බටර් ක්‍රීම් අයිසිං එකක් හැදුවා. ඒක මං රෝස පාලට කල කරගත්තා. මේ තියෙන්නේ 2D නොසල් එක. අද මම පයිපින් කරගන්න යන්නේ මේ නොසල් එකෙන්. එකම නොසල් එකෙන් ඩිසයින්ස් කීපයක් මං කරනවා. ඉස්සෙල්ලම මම රෝස මලක් හදුවා. මේ බටර් ක්‍රීම් අයිසින් එක ගොඩක් දේවල් වලට ඕනෙ වෙන නිසා මම ඒක වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඔන්න මං තව ඩිසයින් එකක් හදුවා. පුච්චයයි මේ වලට ගොඩක් කැමති වෙයි. මේ වගේ ඔයාලා කැමති ඕනම මෝස්තරයක් දාගන්න පුළුවන්. දැන් ඉතින් මගේ රස බලන වෙලාව. මේ බලන්න අපේ කප් කේක් එකේ ලස්සන. හරිම සොෆ්ට්. ඒ වගේම අයිසින්ත් එක්ක හැපෙනකොට හරිම රහයි. ඔයාලත් මේ වගේ ලස්සනට රසට කප් කේක් හදලා රස මට කියන්නකෝ. නිවාඩු කාලේ පුංචිත්තන් එක්ක එකතු වෙලා මේ වගේ රසවත් කෑම හදන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහෝම ස්තුතියි.